ආයුබෝවන් කියලා පිළිගන්න අපේ සිංහලියෝ ට්‍රේඩින් channel එකට. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන technical analysis සඳහා ඉතාමත් වැදගත් වෙන trend line ගැන. ඒ කියන්නේ අපි මතක ඇති අපි කලින් කතා කරා support resistant line ගැන support line එකක් කියන්නේ මොකද්ද resistant line එකක් කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒ වගේම ඉතාමත් වැදගත් වෙන දෙයක් තමයි මේ මෙන්න මේ trend line කියන එක. ඉතින් අද අපි කතා කරමු trend line කියන්නේ මොකද්ද කියලා. දැන් යමු අපේ video එකට. හරි අපි මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් ගැන කතා කරන්න කලින් අපිට පොඩි වචන කිහිපයක් ඕන වෙනවා අපි මොනවද මේ වචන කියලා මුලින්ම බලලා ඉමු දැන් අපි හිතන්න ඔන්න දැන් මාකට් එක මෙන්න මෙහෙම ඔන්න ඩවුන් වෙනවා මොකද්ද මාකට් එක ඔන්න ඩවුන් වෙනවා ඩවුන් වෙලා මෙන්න මෙතනදී මාකට් එක මෙහෙම අප් යන්න ගන්නවා අපි දන්නවා මාකට් එක මෙහෙම කෙලීම අප් යන්නේ නැහැ මාකට් එක කොහොමද අප් යන්නේ මෙන්න මෙහෙම සාමාන්‍ය මේ වගේ තමයි යන්නේ अर हरी सरल रेखावा मार्केट अपना सामान्य मेन मेवागे अपेनवा डन अपेनवा डनो अपेनवा डन अन्नी गीतम मार्केट मेन मेवागे मेन मेम गीया मेम उगे मार्केट गीला मित्र मुगदे मार्केट उन्न दउन पटांग इतोट मेतनी मार्केट डन आब मार्केट मेन मेतन दी मेन मेतन अंड पटांगार अंतना मैं मार्केट अपील मेन मेतन अपोनवा मार्केट रिवर्सल डन पटांगार अंतना डन पटांगार अंतना इतकोट दिन में अटांग तेन अपन अंडी सुन लोकल इतकोट मे अकट रिवर्सल डन कंपूर्ण अन्न मे वगे तेन स्वयं हाई की स्वयं हाई की आप इतकोट मे मार्केट मम की मेन मेहम मेहम मेहमदम आने इतकोट मे अपेन मार्केट पड़ी डन कौन रिवर्सल तेन मेन मे तेन आप हय हय हाई की हय हाई इतकोट मेन मेतन पॉइंट मेतन पॉइंट मे ओकमापि अंदुना कद हय हाय हय हाय इतकोट मेन मे अपेन मार्केट की उसे पड़ी डन डेवीन आप अंड अंदर मे अपेन मार्केट पड़ी डन अंड हदन तेन मेन मे वगे तेना मैं मे वगे तेन की कद हयलो हयलो एन अपेन मार्केट लो पॉइंट हय हईन अपेन मार्केट हई पॉइंट इतना मेन मे वगे उन्नद मार्केट अपिया डन आवा डन इट वस्ते अंड पटांग तेन हय लोवकी अंदुना इट वस्ते मेन मेम आप अपिया उन्नतनी नमेंडगा नमें तेन हय हई की अन्न वगे आप डनवा आप मे वे अपेन तेन हय लो हय लो मेकअप कटी अंतनावा हेचल की कैपिटल हेच कैपिटल हेच हय हई अंतना सामान्य हेच हेच कैपिटल हेच हेच इतना हय हई हेच हेच हय लो हेचल इतना मेतना इंकद हय लो हय लो अन्नोगतम अभी अपेन मार्केट अंदुंड पटांगन स्वयं इवरवन तेन स्वयं हई स्वयं लगे मे मार्केट अंड अटम तेन स्वयं लोक अभ्य मार्केट उपरी अटम गेदन अभी अंदुंडना स्वयं लोकी अभी दम बलू डे मार्केट को मेगा दिखे उन्नद मार्केट उन्नद अपिया अप मार्केट उ ट्रेंड गिया अप ट्रेंड गिहला किसी अम तन मेक डन इतना मेक मेम तनी के डन मेम डन मेतर दम अप मार्केट मे तनी के मेम मेम तम अने लेसमा मेम तनी रखी पे डन मार्केट मेहमे मेन मेहम मेहमत मार्केट के
එතකොට මෙන්න මෙහෙම තමයි මාකට් එකක් එන්න ඇවිල්ලා මෙන්න මේ වගේ තැනකදී නැවත ඔන්නවම ආපහු අප් වෙන්න පුළුවන්. මොන දැන් මෙතනින් ආපහු අප් ට්‍රෙන්ඩ් එකට හැරුණා. හරි. එතකොට මෙන්න මේ වගේ මෙන්න මේ අප් ගිය මාකට් එක මේ ඩවුන් එකට රිවර්සල් වෙන්න පටන් ගත්තනේ මේ අප් ගිය මාකට් එක. අන්න ඒ පොයින්ට් එකට කියනවා අපි ස්වයං හයි කියලා. දොර මේ අප් ඩවුන් ආපු මාකට් එක නැවත අප් යන්න ගත්තානේ. ඒ කියන්නේ සම්පූර්ණම ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ් එකද? මේක ෆුලි ගත්තොත් මෙතන ඩවුන් ට්‍රෙන්ඩ් ගන්න. දැන් මෙතන ෆුලි ගත්තොත් මාකට් එක මෙහෙම මෙහෙම ගියාට ෆුලි දෙන්න මොකද්ද? අප් ට්‍රෙන්ඩ්. දැන් ආපහු ෆුලි අප් ට්‍රෙන්ඩ් එකක් යන්න පටන් ගන්න තැන තියෙනවනේ. එතන අපි හඳුන්වනවා ස්වයං ලෝ කියලා. ඉතින් මේ වගේ මේ ස්වයං හයි එකයි සම්ම ස්වයං හයි එක නම් අපිට මුලින්ම ලකුණු කරගන්න පුළුවන් මාකට් එක යද්දී. හැබැයි ස්වයං ලෝ එකක් අපිට ලකුණු කරගන්න නම් මාකට් එක අපි ෆුලි ට්‍රෙන්ඩ් කියලා බලන්න ඕනේ. ඉතින් අර මේකේ ස්වයං ලෝ එක කලින් එකේ ස්වයං හයි එක කියන එක අපිට එකපාර ලකුණු කරගන්න බෑ. අර ට්‍රෙන්ඩ් එක සම්පූර්ණයෙන් ගිහිල්ලා නම් අපිට අර කලින් මෙන්න මෙහෙම වෙලා තියෙනවා කියලා බලලා තමයි ස්වයං හයි එක ගන්න පුළුවන්. මොකද දැන් අපි මාකට් එකේ ඉන්නේ මැදක් වගේ හරියකදී නම් නැත්නම් අපි මාකට් එකේ ඉන්නේ මේ හරියදී වගේ නම් ඩවුන් වෙන එක ගැන අපිට මෙතන අර ඩවුන් වෙන මාකට් එකකට මෙතන ස්වයං හයි කියලා ලියන්න පුළුවන්. මේ වගේම තමයි මෙතන මේ සම්පූර්ණ ඩවුන් ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා ඊට පස්සේ මේ අප් ට්‍රෙන්ඩ් අරගෙන අප් මාකට් එකේ අනේ අප් මාකට් එකේදී අපිට මෙතන ස්වයං ලෝ කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට අපි මේ ස්වයං හයි එක සලකා බලන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ස්වයං හයි එක සලකා බලන්න නැත්නම් අපිට ඕන වෙන්නේ දැන් මෙන්න මේ අප් වෙන මාකට් එකේ. ඉතින් ඒකින්ද මේ ස්වයං ලෝ එක ස්වයං හයි එක යෙදෙන දැන් පොඩ්ඩක් අර ඔයගොල්ලෝ පොඩ්ඩක් අර තේරුම් ගන්න මේ දෙක ලොකු අත්‍යවශ්‍යතාවයක් නැහැ. ස්වයං හයි කියන එක ස්වයං ලෝ කියන එක නිකන් වචන දෙක දැනන් ඉන්න එක වඩා හොඳයි. හැබැයි අර හය හයි හය ලෝව කියන පොයින්ට් දැනන් ඉන්න ඕනේ. මොකද අපි ওই ඩයිවර්ජන්ස් බලද්දීම අපිට ඒ පොයින්ට් වැදගත් වෙනවා. එතකොට මෙන්න මේ ඩවුන් වෙන මාකට් එකක මේ මාකට් ඩවුන් වෙලා පොඩ්ඩක් අප් යන්න ගන්නවනේ අප් යනවනේ. ඉතින් අන්න ඒ වගේ මේ වගේ තැනකට අපි හඳුන්වනවා මේක ලෝව ලෝ. ඊට පස්සේ අප් ගියා ආපහු ඩවුන් ගිහලා ආය අප් යනවා. ඉතින් මේ වගේ ඩවුන් වෙන මාකට් එකක පොඩ්ඩක් අප් යන්න ගන්න පොයින්ට් වලට කියන්නේ ඩවුන් ආපු මාකට් එකේ යටම පොයින්ට්. ඊට පස්සේ අප් වෙනවා ආපහු යටම පොයින්ට් එක අපි මේවා හඳුන්වනවා ලෝව ලෝ. ලෝව ලෝ. මේවා කෙටියෙන් අපි හඳුන්වනවා L L කියලා. කැපිටල් L කැපිටල්. ඒ වගේ තමයි ඩවුන් ආපු මාකට් එකේ ඩවුන් වෙන මාකට් එකේ ඩවුන් වෙන පොඩ්ඩක් අප් ගිහලා ආපහු ඩවුන් වෙන්න බලනවා නේ. මෙන්න මේ මෙන්න මේ වගේ තැන් වලට කියනවා ලෝව හයි. ලෝව හයි. මේක අපි කෙටියෙන් හඳුන්වනවා L H කියලා. L H කැපිටල් L කැපිටල් H. ඔන්න මාකට් එක ඩවුන් ආව අප් වෙන්න ගත්ත දැන් කියනවා ලෝව ලෝ. ඔන්නවම අප් ගිහිල්ලා ඊට පස්සේ ආපහු මේක ඩවුන් වෙන්න ගන්නවනේ. මෙතන මොකද්ද? ලෝව හයි එක. ඩවුන් වෙන මාකට් එක හයි පොයින්ට් එක. ඊස් ආපහු මාකට් එක ඩවුන් ආව ආය ඩවුන් වෙලා අප් වෙන තැනට කියනවා ලෝව ලෝ. ඊට පස්සේ ආපහු මේක මාකට් එක අප් ගිහිල්ලා ඩවුන් වෙන තැනට අපි කියනවා ලෝව මොකද්ද? ලෝව හයි. ඩවුන් වෙන මාකට් එකේ හයි පොයින්ට් එක කියන එක. ඉතින් ওই වචන ටික දැනන් ඉන්න ඕන. වචන ටික මොකද්ද? හය හයි හය හයි මේක හඳුන්වන එච්චෙච් ලෝවලෝ එච්ල් නෑ සොරි එල් කැපිටල් එල් කැපිටල් එල් හයලෝව හයලෝ එච්ල් ලෝව හයි. LH ඒ වගේම තමයි අනිත් දෙක මොකද්ද? ස්වයං හයි ස්වයං ලෝ. ඔන්න ඔය වචන ටික අපි පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනේ. ඉතින් අපි ට්‍රෙන්ඩ් ලයින් එකක් ප්ලේස් කරාට විතරක් මොමදි අපි මේව දැනන් ඉන්නේ. කියන්නේ අපි ට්‍රේඩින් කියන්නේ පුළුල් විසපතන්නේ. මේ පුළුල් විසපතේ අපි හැමදේම දැනන් ඉන්න එක අපේ මේ සක්සස්. එහෙම නැත්නම් හොඳ ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න ඒක අපිට අත්‍යවශ්‍යම බලපානවා. හරි. දැන් අපි ඔන්න ඔය ටික කතා කරමු.
එතකොට මම දැන් ඕගොල්ලන්ට කියන්න මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක හරිද දැන් මේ ට්‍රෙන්ඩ් ලයින් එක ප්ලේස් කරද්දී අපිට සලකා බැලිය යුතු කරුණු යම් කිසි කිහිපයක් තියෙනවා හරිද එතකොට පළවෙනි කාරණාව තමයි ට්‍රෙන්ඩ් ලයින් එක වැලීඩ් වෙන්න ටච් පොයින්ට් තුනක් ඕන වෙනවා මොකද 3 ටච් පොයින්ට් නීඩඩ් ටු වැලීඩ් ට්‍රෙන්ඩ් ලයින් ට්‍රෙන්ඩ් ලයින් එක ඒ කියන්නේ එක අර වැලීඩ් වෙන්න කියන්නේ අරක හරිද කියලා බලන්න අපිට ටච් පොයින්ට් තුනක් ඕන දැන් හිතන්න මෙන්න මෙහෙම මාකට් එක වුණාම අප් යනවා මෙන්න මෙහෙම අප් යනවා හරිද මෙන්න මෙහෙම වුණාම යනවා එතකොට අපිට මෙන්න මෙතනදී පුළුවන් ට්‍රෙන්ඩ් ලයින් එකක් මෙන්න මෙහෙම ප්ලේස් කරගන්න හරිද එතකොට මෙන්න මෙතනදී පළවෙනි පාර හිටලා තියෙනවා දෙවෙනි පාර හිටලා තියෙනවා තුන්වෙනි පාර හිටලා තියෙනවා ආ මෙන්න මේ වගේ මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක ඒ කියන්නේ මෙන්න මෙහෙම දැන් අපි සපෝට් එකක සෝරි රෙසිස්ටන්ට් එකක මෙහෙම සපෝට් එකක මෙහෙම අර මේකේ වදිනා වගේම තමයි ට්‍රෙන්ඩ් ලයින් එකක ට්‍රෙන්ඩ් ලයින් එකෙත් මෙන්න ට්‍රෙන්ඩ් එක ඉගෙන ට්‍රෙන්ඩ් එකේ දිශාවට ලයින් එක අඳිනවා එතකොට මෙන්න මේ වගේ පොයින්ට් තුනක මේ ට්‍රෙන්ඩ් ලයින් එක වැදිලා තියෙනවා නම් ආ ඒක අපිට කියන්න පුළුවන් වැලි ට්‍රෙන්ඩ් ලයින් එකක් කියලා දැන් අපි මාකට් එකේ දැන් මෙහෙම එනවා හරිද ඔන්න දැන් පළවෙනි පාර හිට් වෙලා ඔන්න දෙවෙනි පාර හිට් වෙලා දැන් මේක අපි ඇඳගෙන තියා ගන්නවා හරිද දැන් ඔන්න ඔහම ආව මාකට් එක දැන් අපි ඉන්න මෙන්න මෙතන මාකට් එක මෙතන දැන් මෙතන දෙපාරක් වැඩිලා දෙපාරක් දැන් එකයි දෙකක් වැඩිලා නේ දැන් අපිට මේක ට්‍රෙන්ඩ් ලයින් එකක්ද කියලා හරියටම වැලියුට් කරගන්න උවමනා නම් හරිද අපිට මේ මාකට් එක මෙන්න මෙහෙම මෙතනට ඇවිල්ලා මේක මෙහෙම අප් වෙනවාද කියලා බලන්න ඕනේ සමහර වෙලාවට හිතන්න මේ ආව එක මෙන්න මේ හරියට ඇවිල්ලා මෙහෙම අප් වෙනවා එතකොට ට්‍රෙන්ඩ් ලයින් එකක් ගන්න බෑ නැත්තම් මෙන්න මෙහෙම කඩාගෙන ගිහිල්ලා මෙහෙම වෙලා මෙහෙම වෙනවා ඉතින් අපිට ඒ වගේ තැනකදී වුණත් අපිට මේ ට්‍රෙන්ඩ් ලයින් එක මොකද වෙලා තියෙන්නේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් අවුට් වෙලා විදියට තමයි ගන්න වෙන්නේ මොකද මේ පොයින්ට් දෙකයි තියෙනවා සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩ් ලයින් එක වැරිද්ද කියලා බලන්න ටච් පොයින්ට් තුනක්වත් ඕනේ. ඉතින් ඔයා හිතන්න මෙන්න මෙතන වැදිලා අප් වෙනවා නම් ආ ඒ කියන්නේ අපිට මේ එතනදී ට්‍රේඩ් එකකට එන්ට වෙන්න පුළුවන් අනිකුත් සාධක තව මොනවද තියෙන්නේ කැන්ස්ටි පැටර්න් ඩයිවර්ජන්ස් ඒවා තියෙනවද කියලා බලලා මෙතනදී අපිට ට්‍රේඩ් එකකට එන්ට වෙන්න පුළුවන්. මොකද පළවෙනි පාර හිටලා දෙවෙනි පාර හිටලා තුන්වෙනි පාර හිටලා නිසා. ඒක ඕකම තමයි ඩවුන් ට්‍රෙන්ඩ් එකකදී කතන්දරේ. ඊට පස්සේ ඊළඟ කතන්දරේ තමයි මේ ට්‍රෙන්ඩ් ලයින් එක කඳින්දී මේ කට් කරන්න බෑ බොඩිස්. දැන් හිතන්න දැන් මාකට් එක මෙන්න මෙහෙම වගේ යනවා. මෙන්න මෙහෙම යනවා. හරිද? දැන් මම කොළපාටින් අඳලා පෙන්නන්නම්කෝ. දැන් කැන්ඩල් තියෙන මෙන්න මෙතන මෙන්න මෙහෙම බොඩි එක තියෙනවා. දැන් මේක බොඩි එක මෙහෙම තිබිලා මේක ෂැඩෝ එක. හරිද? දැන් මෙන්න මේ මාකට් එක මෙන්න මෙහෙම තමයි එන්නේ. හරිද? මොහොම එනවා. දැන් අපි මේකට ට්‍රෙන්ඩ් ලයින් එක අඳ කියන්නකෝ. මෙන්න මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එක අඳිනවා. ට්‍රෙන්ඩ් ලයින් එක අඳිද්දී මෙන්න මෙතන කැන්ඩල් එක ට්‍රෙන්ඩ් ලයින් එක කැන්ඩල් එකක බොඩි එක කපාගෙන යනවා. ෂැඩෝ එක කපන් ගියට කමක් නැහැ. ෂැඩෝ එක තියෙන්නේ කැන්ඩල් එකක වීක් එක මෙන්න මේ ෂැඩෝ මෙන්න මේව මේවනේ ෂැඩෝ කියන්නේ. මේව කපන් ගියට කමක් නැහැ. හැබැයි ට්‍රෙන්ඩ් ලයින් එක මෙන්න මේ බොඩි එක කපන් යනවා නම් අන්න අපිට ඒක ට්‍රෙන්ඩ් ලයින් එකක් විදියට ගන්න බෑ. මේ වගේ හොඳට මේ කියන්නේ යන්තමින් නිකන් යෑවි නොගෑවි ගියට කමක් නැහැ. හොඳට හිතන්න කැන්ඩල් එකක මේ වගේ මේ මෙතන ඇඳලා තියෙන මේ වගේ මැදින් කපන් ගියොත් අපිට ඒක ට්‍රෙන්ඩ් ලයින් එකක් විදියට ගන්න බෑ. ඉතින් අන්න ඕකත් මතක තියාගන්න ඕන. ඕන අතකට දැන් මාකට් එක මෙහෙම මෙහෙම එන එකක් උනත් මෙන්න මෙහෙම කැන්ඩල් එකේ මෙන්න මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකම කපාගෙන යනවා නම් මේ බොඩි එක ෂැඩෝ එක ගැටලුවක් නැහැ. ෂැඩෝ කියන්නේ මොකක්ද කියලා දන්නවනේ මගේ කලින් වීඩියෝස් වල මම පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ බොඩි එක කපන් ගියාට කිසිම ගැටලුවක් නැහැ. හරිද? ඒ වගේම තමයි ටච් පොයින්ට් පහකට පස්සේ දැන් අපි ගමු ට්‍රෙන්ඩ් ලයින් එක මෙන්න මේ වගේ. හරිද? ඔන්න මෙහෙම. මාකට් එක මෙහෙම එනවා. හරිද? 1යි 2යි 3යි
හතරයි පහයි. සාමාන්‍යයෙන් අපි ඕක සපෝට් රෙසිස්ටන් වලදී කතා කරා. සාමාන්‍යයෙන් මේ වගේ පස් වතාවක් මේ ට්‍රෙන් ලයින් එක ටච් වුණොත් ගොඩක් වෙලාවට වෙන්නේ මේ ට්‍රෙන් ලයින් එක බ්‍රේක් අවුට් වෙලා මේ ට්‍රෙන් ලයින් එක රෙසිස්ටන් එකක් බවට පත් කරගෙන මෙහෙම මාකට් එකෙන්න පුළුවන්. නැත්තම් කෙලින්ම මෙහෙම ඩවුන් වෙන්නත් පුළුවන්. මං කියන්නේ මේ ට්‍රෙන් ලයින් එක පස් වතාවක් හිට් කරොත් මෙහෙම 1 2 3 4 5ක් හිට් කරොත් මේ එන්න එන්න මේක වීක් වෙන වීක් වෙලා ඊළඟට වෙන්න පුළුවන් දේ තමයි මෙන්න මේ ට්‍රෙන් ලයින් එක බ්‍රේක් අවුට් කරලා ට්‍රෙන් ලයින් එක රෙසිස්ටන් එකක් බවට පත් කරගෙන ඩවුන් වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට මේ වගේ තැනකදී වුණත් ට්‍රෙන් ලයින් එක බ්‍රේක් අවුට් වෙන්න පුළුවන්. හිතන්න මෙන්න මෙතනදී रीट्रेस मार्केट डाउन बोला मेन मेम ब्रेकअट करा मेन मेम ना ट्रेन लाइन हर रेसीस्टेंट लाइन बॉर्डर पार्क कर मेन मेम डाउन पुलवा ना मेन मेवागे मेवागे तंग वाली दूना तपे पुलवांगे वेलावी अभी मुनोदराने तो क्रम की हिपेन अभी मेतन बहु ट्रेन लाइन दिन बोला ये वगे देवा अभी करा बोलवा इधे ट्रेन लाइन चैनल की आप ये कत्ता ट्रेन लाइन चैनल दिन मैं यटी करने एक आप हाय लो वलट ने अपीट हाय हाई वलट होना ट्रेन लाइन कंदी पुला मेन मे आकार मेन मेम हाय हाई होना पुल अरे अभी दम बल डन मार्केट उन्नदे मार्केट उन्नदे उन्या उन्न डाउन करना अरे दंग अभी ट्रेन लाइन अंदमा मेन मैं डाउन मार्केट मेन मेदम डाउन करना तन मेक अपी मार्केट मेन मेम अपने अपला मेन मेहिंदा अपिया मेन मेहिंदम अपी मार्केट मेहम वजीला डाउन भी आबहिला डाउन नदी मेन मेम एंड बुलवा मे आकार योड़ मेके तर कली तर वेमता पोइंट तुनाको ट्रेन लाइन वैली दिन हतर तीन दिन तुने पस गंड बुला आम वैली ट्रेन लाइन कील इधन अट बुला मेन मेम अपना मार्केट अट कतमा इतने मे वे पहाक वेदनो हरिद मेन मे वे पहाक वेदनो ඊළඟයේ වෙන්න පුළුවන් අර මං කියන වීක් වෙනවා කියලා මේකෙදිත් එහෙමයි මොකද්ද වෙන්නේ මේ ට්‍රෙන් ලයින් එක බ්‍රේක් අවුට් කරලා මේ ලයින් එක සපෝට් එකක් බවට පත් කරගෙන මෙන්න මෙහෙම අප් යන්න පුළුවන් අප් ආපු ට්‍රෙන් එක මෙහෙම ඩවුන් ඇවිල්ලා පස් වතාව මේ ට්‍රෙන් ලයින් එකේ හිට් වුණොත් මේක වීක් කළා ට්‍රෙන් ලයින් එක වීක් කළා මෙන්න මේ ට්‍රෙන් ලයින් එක බ්‍රේක් අවුට් වෙලා මෙන්න මේ ට්‍රෙන් ලයින් එක බ්‍රේක් අවුට් වෙලා මේක සපෝට් එකක් වගේ මේ වැඩ කරලා අප් වෙන්න පුළුවන් කියන්නේ රීට්‍රේස්මන්ට් එකක් වෙන්න පුළුවන් කියන්නේ කෙලින්ම අප් වෙන්නතු ගොඩක් ලාඩ වෙන්නේ මේ ට්‍රෙන් ලයින් එක කරනවා තාපව නැත්නම් ට්‍රෙන් ලයින් එක වැඩිලා අප් යන්න බලනවා. ඉතින් අපිට මේ යටින් වුණත් මෙන්න මෙහෙම ට්‍රෙන් ලයින් එක ඇඳ ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. එතකොට මෙහෙම තිබ්බොත් අපි ඒ කියන්නේ උඩිනුයි යටිනුයි දෙපැත්තෙම මෙන්න මේ වගේ දෙපැත්තෙම තිබ්බොත් මෙන්න මෙහෙම දෙපැත්තෙම තිබ්බොත් මේකට කියනවා channel එකක් කියලා. මට කියනවා channel එක මේ කියලා අපි හඳුන්වනවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට ඕන අතකදී ට්‍රෙන්ඩ් ලයින් එකක් දැන් උඩින් නැතු වුණොත් උල්තන්න දැන් මෙන්න මේ මාකට් එක මෙහෙම අප් යනවා නැ ඩවුන් යනවා කියලා. මෙතනින් ට්‍රෙන්ඩ් ලයින් එක නැතු වුණා යටින් ට්‍රෙන්ඩ් ලයින් එකක් තිනවනා එතනින් දුනත් අපිට එන්ට්‍රි පොයින්ට් වලට යන්න බලුවා. ඒක කිසිම ගැටලුවක් නැහැ. මොකද ඒ වෙලාව අපි ට්‍රෙන්ඩ් එකේ දිශා නැතිවෙලා තමයි ට්‍රෙන්ඩ් ලයින් එක අඳින්නේ උඩින් හෝ යටින්. ඒ කියන්නේ मेम उडिंग हो अपन मार्केटना हय हई डन मार्केटना लोवल लो गटल मेन मेवा अटिंग दिंड बुलवा अपन मार्केट हय लो
down market lower low ඕන ආකාරයෙන් අපිට මේ trend line එක කිසිම ගැටලුවක් නැහැ අඳින්න පුළුවන් හැබැයි අඳිද්දි trend එකේ දිශා නැතර දැන් හිතන්න මෙහෙම down වෙන market එකක චූටි මෙහෙම uptrend එකකට වගේ මේ trend line ගහන්න බෑ down market එකක අපි market එක down ද කියලා තේරුම් අරගෙන උඩින් හෝ යටින් තියෙන පැත්ත අනුව trend line එක ගහන්න ඕන ඒ trend එකේ තියෙන දිශා නැතිද up එකේකද උනත් ඉතින් අන්න ඒක අතන්දරේ තමයි ට්‍රෙන්ඩ් එකේ දිශානේ දෙර තමයි උඩින් හෝ යටි ට්‍රෙන්ඩ් ලයින් එක අපි ගහන්න ඕන. ඉතින් මොන ඕක තමයි ට්‍රෙන්ඩ් ලයින් එක කියලා අපි විස්තර කරන්න ඉතින් එන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකේදී අපිට ඒ අර ටච් වෙන පොයින්ට් එක අපිට මේ ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න පුළුවන්. එතන කැන්ස්ටිප් පැටර්න් තිබිලාද ඩයිවර්ජන්ස් එහෙම බලලා අපි ඩයිවර්ජන්ස් ගැන ඉස්සරහ වීඩියෝ වලදී කතා කරනවා ඉන්ඩිකේටර්ස් බලලා අපිට ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න පුළුවන්. ඉතින් අපි යන් මාකට් එකක කොහොමද මේ ට්‍රෙන්ඩ් ලයින් එක ප්ලේස් කරන්න කියලා ඉගෙන ගන්න කොහොමද හරියටම ට්‍රෙන්ඩ් ලයින් එක ප්ලේස් කරන්න කියලා බලන්න. හරි ගයිස්. මම binary.com එකේ trading view එකට අවිලා තියෙන ඔයාලට ඕනම platform එකක මේ ඕන විදිහකට ඒක ගැටලුවක් නැහැ Binance හෝ වේවා Forex හෝ වේවා ඕනම trading platform එකේ trading view එක ඔයගොල්ලන්ට analyze කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. මම දැන් පෙන්නන්නම්. මේ binary එකේ මම ඇඳලා පෙන්නන්නා ඕනම trading view එකක මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මුලින්ම තියෙනවා අර අපිට select කරන cross the dot arrowද ඊට පස්සේ තියෙනවා මෙන්න මේ trend line vertical අපි අර support resistance අඳින්න ගත්ත මේ horizontal line එහෙම තේතන තියෙනවා මෙන්න මේ trend line එක ඒක අපි click කරනවා ඔන්න trend line එක click කරනවා ඉතින් මට මෙතනදි market එකේ මෙන්න මෙතනදි පේනවා මෙන්න මේ trend line එකක් තියෙනවා කියලා නේ හරි මම එතනින් අද ගන්නවා එතකොට මම කිව්වා මේ බොඩිස් කැපෙන්න බෑ කියලා හරි අපි බලමු බොඩිස් කැපිලාද කියලා ට්‍රෙන්ඩ් ලයින් එකක් අදීදී ෂැඩෝ කැපුණාට අවුලක් නැහැ අර මොකද්ද බොඩිස් කැපෙන්න බෑ ඔන්න මෙතනදී ට්‍රෙන්ඩ් ලයින් එක ඔන්න ඔතනින් පටන් අරගෙන අපි ගත්තොත් මෙතනදී එක හිටලා තියෙනවා මෙන්න මෙතන ෂැඩෝ එක කැපිලා තියෙන එක ගැටලුවක් නැහැ 2 3 එතකොට මේක 3. එතකොට මෙතනදී ට්‍රෙන්ඩ් ලයින් මොකද? 3ක් හිටලා තියෙනවා. ඉතින් අපි බලනවා ඊට පස්සේ මේ ට්‍රෙන්ඩ් ලයින් එකට මොකද වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙලා තියෙනවා මෙන්න මෙතනදී. ඉතින් මේකේදී පොයින්ට් 3කදී විතරයි මේ ට්‍රෙන්ඩ් ලයින් එක වැඩ කරලා තියෙන්නේ. හිතන්න දැන් ඔන්න 1 2 හිටුණා. දැන් ඊට පස්සේ අපි මෙතනදී ට්‍රෙන්ඩ් ලයින් එක ගහගෙන තියාගන්න. අපි හිතමු මෙන්න මෙතනින් එහාට මාකට් එක තිබ්බ නැහැ කියලා. ඔයා එද්දි මෙන්න මේ හරියට මාකට් එක මෙතනින් එහාට මුකුත් නැහැ. ඔයාගේ මාකට් එකේ තියෙන දැන් මේ හරිය. දැන් ඔයා ඔන්න දැන් ට්‍රේඩින් කරන්න එනවා. ට්‍රේඩින් කරන්න ආවට පස්සේ හරි. ඔයා ට්‍රේඩින් කරන්න ආවට පස්සේ දැන් ඔයා ඉන්න මෙන්න මේ හරිය. දැන් ඔයා මේ ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳ ගන්නවා. දැන් මේවා මුකුත් නැහැනේ. ඉතින් ඒකින් ද ඒවා මුකුත් නැති හින්ද මෙන්න මේවා මුකුත් නැහැ. මෙතන තමයි ඉන්නේ. ඔයා දැන් ඇඳගෙන 1 කියලා 2 දාගෙන හිතෙන් හරි හිතා ගන්න පුළුවන්. ඊපස්සේ බලනවා ආපහු මේක මං මේ 1-2 හැඳගත් එක වැලිඩේට් කරන්න පුළුවන්. ඔන්න දැන් ඉඳලා මාකට් එක මෙහෙම චුට්ටක් ඩවුන් ඇවිල්ලා ආපහු අප් ගිහිල්ලා ඩවුන් ඇවිල්ලා මොකද වෙලා තියෙන්නේ? අපි මේ ඇඳගත් තැනදී ඔන්න මොකද වෙලා තියෙන්නේ? මෙන්න මෙහෙම අප් යන්න අරගෙන තියෙනවා. ඉතින් අපිට පුළුවන් ඔන්න 1-2-3 තිටෙලා අපි බලනවා මෙතන මොකක් හරි කැන්ස්ටිප් පැටර්න් එකක් තියෙනවද ඊට පස්සේ ඩයිවර්ජන්ස් තියෙනවද නැත්නම් ඉන්ඩිකේටර්ස් වලින් මොකක් හරි දෙනවද ෆිබොනාචි වලින් මොකක් හරි දෙනවද අන්න ඒ වගේ දේවල් අපිට බලලා අපිට පුළුවන් මෙතනදී දැන් ට්‍රෙන්ඩ් ලයින් එකක් නැති වෙන්නේ දැන් පළවෙනි පොයින්ට් එකත් වෙලා දෙකත් වෙලා තුනත් වෙලානේ එහෙනම් අපිට පුළුවන් බලලා මෙන්න මේ හරියේදී ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න ඉතින් සෑහෙන දුරකට අප් ගිහිල්ලා මේ මාකට් එක තියෙනවා ඉතින් අපිට ඒ වගේ ට්‍රෙන්ඩ් ලයින් එක ප්ලේස් කරන්න පුළුවන් දැන් මම යන්නේ අප් වෙන මාකට් එකක හරි අපි බලමු පිටව බලමු දැන් මේ වගේව රේන්ජ් මාකට් හරි ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තැනක ඩවුන් වෙන මාකට් එකක මෙන්න මේ වගේ තැනක ට්‍රෙන්ඩ් ලයින් එක ප්ලේස් කරගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනක හරි මම එක ලොකු කරලා පෙන්නන්නම්
ඔන්න බාන්න පුළුවන් මේ මොකද්ද මෙන්න මෙතන එක පාරක් කෙට්ටලා තියෙනවා දෙපාරයි තුන් පාරයි මොකද හතර පාරයි ඉති මේ දැන් ඔයා හිතන්න මේ හරියනම් ඔයා මාකට් එකින් මෙන්න මේ හරිය වගේ නෝ මාකට් එකින් ඔයාට පුළුවන් මේ මාකට් එක ට්‍රෙන්ඩ් ලයින් එක ගහගෙන තියාගෙන දැන් හිතන්න මේ ටික මුකුත් නැවා ඉන්න මෙන්න මේ හරිය එද්දි ඉන්න මේ හරිය මෙන්න මේ හරිය තමයි ඔයා ඉන්නේ ඔයාට දැන් පේනවා මාකට් එක ට්‍රෙන්ඩ් ලයින් එකකට යනවා කියලා ඉතින් ඔයා මාකට් එක නිකන් බලන් ඉඳලා හතරවෙනි පාරටත් මොකද වෙන්නේ ට්‍රෙන්ඩ් ලයින් එකේ මේක හිට වෙනවා එහෙනම් අපිට පුළුවන් මෙතන වැඩිලා මේ මාකට් එක මෙහෙම अनिवार्यल सामान्य अभी कथा करो सपोर्ट रेसिस्टन वगे देवल वडात निवेदिव अट गंडपुलवा तनकमा सामान्य 15 मिनिट्स उदतमा मेव सार्थक अभी मेतन प्लेस कर तो दुनवा मेतन कैंडल्स पड़ा कैपिलवा नमूद मे कैंडल्स वाले बॉडी से बला कैनस वाले बॉडी सैंड लोक सैंड लोक एक मैं चुट्टा गटल वाकना मेक मैंने मे हरी एंगियाना मैंने मे हरी वगे आने वगे हरी एंगियाना सैंड मेक ट्रेन लाइन कुदर गण मारू इध मम इसल के हिटे अभी सामान्य ट्रेन लाइन द सपोर्ट लाइन द कैंसिप पैटर्न द मार्केट पैटर्न द अदे ये देवल अभी ट्रे एव एनलाइज करना सामान्य टेक्निकल एनालिसिस करना मम्मी सामान्य विनाडी पहलवे कैंसलिंग उड़वा एनलाइज कर सामान्य 5 मिनट्स कैंडल 1 मिनट्स कैंडल सामान्य कैंसिप पैटर्न चार्ट पैटर्न ट्रेंड लाइन सपोर्ट लोकूड हरियाणा लंका ट्रेड करना काटे इन इधे लंका हटी अग्निधि अरे दिन सामान्य ओणम ओगोलो यूट्यूब प्रोफेशनल ट्रेडर्स सामान्य टाइम फ्रेम 15 मिनट्स आप डाइवर्जेंस वगैरह अनिवार्य 15 मिनट्स वाली 15 मिनट कैंडल वाली ना उड़ता डाइवर्जेंस की सार्थक वेन्ने अभी मे वाले बला सपोर्ट लेवल पे रेसिस्टेंस लेवल पे ना सपोर्ट लेवल पे ना इधि आप ये वगे देवल नितरम मार्केट एनालिसिस वाले ऐ हुरुकरंग इन ओन देता मैं सपोर्ट रेसिस्टेंस ट्रेंड लाइन की ना कतंदर यदि आप मेन मे वगे तन के दिवना ट्रेन लाइन का प्लेस कर दुलवा अभी बलमू मैं अंदका मेतना शाडो सोलिंग शाडो वाली तमा मैके ट्रेन लाइन का प्लेस वेन्न मैं अभी वगे अभी यंग अभी वेन मार्केट अभी यंग यूएसडी एक बीटीसी वगे मार्केट अब्बल अरे अभी कत्तोत मैंने मेतन अंड पेना ट्रेन लाइन का मैंने मेतन तीयना मैं बीटीसी के यूएसडी मेतना पेना हतर पार मेन मेतना टचलायना मन तवट लोकल पेना सामान्य दलवश चुट्ट कुंडपूल ट्रेन लाइन का मे षडो सलिंदमा अन्न मे पलवी पार एक्काई दिखाई तुनाई हतराई पसनी पार मुखदेला मेन मे पसनी पार मेन मेदन दुगलंट पेना मैं ट्रेन लाइन का ब्रेक तव दुरा सहन डाउन कत्मा मे मार्केट गिहिलती है मेन में बीटीसी यूएसडी मार्केट कदम बेलवे यूएसडी एक्न में यूएसडी एक्दमा भी मे बेलवे देवागे वगोल मे वगे ट्रेन लाइन
සෑහෙන්නම තියෙනවා ඉතින් මේ ඉතින් අපිට මේ වගේ තැන්වලදී අපි තව මාකට් එකක් බලමු අපි සින්තටික් ඉන්ඩෙක්ස් වල වෝල්ටිලිටි 10 ඉන්ඩෙක්ස් බලමු ඔකලන්ට ඕන මාකට් එකක මේ ට්‍රෙන්ඩ් ලයින් ඇනලයිස් කරන්න පුළුවන් ගැටලුවක් නැහැ හරි मार्केट मैंने मेतन ट्रेन लाइन तीन गिल्ड पेना मैंने मेतन अभी तेना चुट कपिट मेगा अंट गंट पुलवा अभी बलना मुखद वेन्नीकला पेना मेतन ट्रेन लाइन कदा पलवनी पाइंट हरी देवनी पाइंट मेतन एक् मल दिब्बड़ पाइंट कीलगा तो दिखाई बलना तुंगनी पाइंट ये मदमा मेतन तपिट पेना ट्रेन लाइन तीन पेना इधे ये देवलो तपि गहलिया मार्केट मेम प्रधानम ट्रेन लाइन विरा तव ट्रेन लाइन मार्केट तीन पुलवांग ये तपि अवधान युमकर्यागण तीवागेम हेम पेम ट्रेन लाइन दी मार्केट की अभी पेना मेन मेतना ट्रेन लाइन तीन सामान मे अक्यूरी मे कैपेनावा ऐ थिंक ये तेल जो ट्रेन लाइन अंदी मेतन अभी दम बलावा तुंगनी कैंडल मेतन ट्रेन लाइन वैदी अबील मेतन कैंडल के तो अभी बल मेतन मार्केट पैटर्न का तीन डाइवर्जन तीन मुना गेल अभी बलता ट्रेड अभी एंटर होना दिमें सहेंडम मैं ट्रेन लाइन तीयना दिमे अंदर मैं सहेंडम तीयना मैं हतर पार किटाला तीन पीवागे अभी मार्केट ट्रेन लाइन उडिंग हो याटिंग दिन बोलवा था मट चैनल मे हर हम है लोकोटम मेतन ट्रेन लाइन अभी बलन ऐ थिंक एक एक विद्यट अंदेना मेवागे तन बह मुगद अरे तन की मे पेन अने मेन मेतन मेन मेतन मुगद ब्रेक तीन अभी ये मार्केट कैनलाइज करा दी सपोर्ट लाइन रेसिस्टेंट लाइन ट्रेन लाइन यी अंत नोना मार्केट अब्बल मे मार्केट तीन गिलबल अरे हों बल चैनल दन मे वगे तंग तीन समार मेवागे तेन का ट्रेन लाइन का गंड बोलवा इकाई देखा तूना हतर पश्वतावा मेक हिटला तीन मेवागे तेन डाउन मार्केट मैंने मेवागे तेन मार्केट पैटर्न मुनवाद कैनस्टी पैटर्न तीनाद मुनवाद डाइवर्जन फिबोनाची यूज करना मूवी एवरेज सपोर्ट रेसिस्टेंट अन्नी तीन गल अट मेवागे तंगल मे ट्रेड कर मेवा शाडो सलीम गुड़ाक मैं गिल्ल तीन देवागे तम अट मैंने मेवागे तन तुंगतावा मेतन हिटला तीना मैंने मेतन में एकाई देखाई तूना है भाई हतर मुगदेला तीन मेघ कड़ागे गिहिल तीन सामान्य मेक गो हतर वतावा मे हर गो मैं एकाई देखाई तुनाई हाँ तरह वगे मैं ट्रेन लाइन व्यधी तीयन इधे अपिटे वगे मैं ट्रेन लाइन प्लेस कर पुलवा आप होम होम अंदा अभी बल्ड पुलवा ट्रेन लाइन तीयन अभी मैं ट्रेन लाइन की गोड़ा उपयोगी डाइवर्जेंस बल्दी सहेंड बटने देता मैंने मैं ट्रेन लाइन की अने मम ईलंग वीडियो के मार्केट पैटर्न गो डाइवर्जेंस वीडियो गेना इधतम सारल वसन ट्रेन लाइन के आने ट्रेंड दिशा बट उडिंग हो याटिंग अभी यार मम की साधक बल ट्रेन लाइन गहला इधे ट्रेन लाइन व्यधि
මාකට් එක වාට හිතනවා නම් දැන් හිතන්න දැන් මෙන්න මේ ආකාරයකට මාකට් එක මෙන්න මේ වගේ අප් යනවා කියන්නේ තමයි නිකන් දාල වශයෙන් මෙන්න මෙහෙම තියෙනවා මේ මාකට් එක මෙහෙම තුන් පාරක් හිට වෙලා හතරවෙනි පාරේ හිට වෙලා වාට පේනවා නම් මේ මාකට් එක නැවත හතරවෙනි පාරත් වැඩිලා අප් යනවා කියලා ඒ කියන්නේ මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ 1 2 3ක් හිට වෙලා නැහැ කියන්නේ හතරවෙනි පාරත් හිට වෙලා අප් යනවා වගේ පේනවා නම් වාට තව අනිකුත් සාධක බලලා අප් එකක් දාන්න පුළුවන් නැත්නම් අප් යන මාකට් එක දැන් මෙහෙම හිතන්න වෙන මාකට් එකේ අප් ගියා වැඩිලා ඩවුන් ආවා කියන්නේ මෙන්න මෙහෙම මෙහෙම ගියා 1යි ඊට පස්සේ ඔන්නෝම වැඩිලා තුන් පාරක් වැඩිලා ආවඩ පේනවනා හතරවෙනි පාරක් වැදුනා ඩවුන් එන්න බලනවා එහෙනම් වඩ පුළුවන් අනිකුත් සාධක බලලා ඩවුන් ට්‍රෙන්ඩ් එකකට එන්න එහෙනම් නැත්තම් වඩ පුළුවන් දැන් නැත්තම් මෙතන දැන් හිතන්න ඔය එද්දි දෙකයි තාම හැදිලා තියෙන්නේ තුන හැදෙනවද කියලා බලලා ආ තුන්වෙනි පාරක් මේක හිට වෙලා ඩවුන් වෙනවා කියලා පේනවනම් අප් යන මාකට් එක යම් කිසි පොඩි වෙලාවකට හරි ආ ඒ කියන්නේ මොකද්ද මේක වඩ ට්‍රෙන්ඩ් ලයින් එකක් විතර ගන්න පුළුවන් මෙතන මොකද එක තියෙනවා දෙක තියෙනවා මෙන්න මෙතන තුන්වෙනි පොයින්ට් එක තියෙනවා එතකොට තුන්වෙනි පොයින්ට් එක ඔයා මාකට් එක ඇනලයිස් කරද්දි තමයි කියන්නේ ඔයා ටික වෙලා බලන් හිටියම තමයි දෙරණා දැන් හරි වැඩිලා අන්න දැන් තුන්වෙනි පොයින්ට් එකත් එනවා ඒ කියන්නේ මේක ට්‍රෙන්ඩ් ලයින් එකක් විදිහට වැලිඩ් මොකද ට්‍රෙන්ඩ් ලයින් එක වැලිඩ් වෙන පොයින්ට් තුනක් වුණා වාඩ බුල අනිකුත් සාධක බලලා මේ වෙලාවේ පොඩි ඩවුන් එකකට එන්න ඒ වගේම තමයි ඩවුන් වෙන මාකට් එකක උනත් අපිට මුලව මෙන්න මේ ආකාරයෙන් හිතන්න මාකට් එක මෙහෙම එනවා අපිට මේ මාකට් එකක උනත් හිතන්න මෙන්න මේ වගේ මාකට් එක මෙහෙම 1යි 2යි ඔන්නම 3 වැඩිලා 4 වැඩිලා වාඩ ඒ අවස්ථාවේදී බලලා ආ ට්‍රෙන්ඩ් ලයින් එකේ මොකද ට්‍රෙන්ඩ් ලයින් එකේ මේ තුන් පාරක් හිට වෙලා තියෙන එනං 4 වෙනි පාරක් හිට වෙලා අපේයි කියලා බලලා අර ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන් අනිකුත් සාධක බලලා ඉතින් මේක වැඩිලා හරියට යන්න ඕනේ දැන් මේක සමහර වෙලාවට මේක මේ බ්‍රේක් අවුට් වෙන්න පුළුවන් දැන් හිතන්න මෙන්න මේක මෙතනින් බ්‍රේක් අවුට් වුණා කියලා මෙන්න මෙහෙම බ්‍රේක් අවුට් වුණා කියනනම් මෙතන තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක මේ ට්‍රෙන්ඩ් ලයින් එක මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් අවුට් වුණා බ්‍රේක් අවුට් වුණොත් මේක වාඩ පුළා මේක මෙතන වැදෙනකම් බලන් ඉඳලා මේක රීට්‍රේස් වුණොත් වාට අබව් ඩවුන් ට්‍රෙන්ඩ් එකකට දාන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද මේ මෙන්න මෙතන ට්‍රෙන්ඩ් ලයින් එක රෙසිස්ටන්ට් එකක් විදිහට වැඩ කරන්නේ. ඉතින් වාඩ පුළා මෙතනින් මේක බ්‍රේක් අවුට් වෙලා මේක මේ මොකද්ද රීට්‍රේස් වෙනවාද කියලා බලලා ට්‍රේඩ් එකකට එන්න වෙන්න පුළුවන්. ඒකදී එතන පොඩ්ඩක් බලන්න මොනවද හැදෙන පැන්ස්ටික් පැටර්න් ඉන්ඩිකේටර්ස් වල හැසිරීම මූවින් ඇවරේජ් වල හැසිරීම ඒවත් බලලා ඔයාට පුළුවන් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න. දැන් මෙතනින් දැන් මේ මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් අවුට් වෙලා මෙතන වැඩිලා පොඩ්ඩක් ඩවුන් ආව පළියටම ඔයගොල්ලෝ ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න බා. සමහර විට ඒක ෆේක් අවුට් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් අන්න ඒව ගැන ඔයගොල්ලෝ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඉතින් ඒව තමයි අපි සැලකිලිමත් වෙන්න ඕන ට්‍රේඩින් කරද්දි. මොකද ට්‍රෙන්ඩ් ලයින් එක ඉගෙන ගත්ත පළියටම මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ වැදුන පළියටම හිතන්න දැන් මෙන්න මෙහෙම 1 වැදුනා 2 වැදුනා 3 වැදුනා දැන් මෙන්න මෙතන 4නේ මෙතන 4 වැදිලා ඔන්න දැන් චුට්ටක් පල්ලහට එනවා ආ තුන් පාරක් ට්‍රෙන්ඩ් ලයින් එකේදී 4 වෙනි පාරක් මේ වැදුනේ ඩවුන් යන්න කියලාම හිතවල ඔයගොල්ලෝ ඩවුන් යන්න පුළුවන් නමුත් සමහර වෙලාවට ඉන්ඩිකේටර්ස් වලින් මූවින් ඇවරේජ් වලින් පෙන්වන්න පුළුවන් මේ චුට්ටක් මෙහෙම ආවට මේ වගේ නැවත මේක අප් වෙනවා කියලා එතකොට මේ ට්‍රෙන්ඩ් ලයින් එක වැඩ කරලා නැහැනේ මෙතන තුන් වෙනි පාර වැඩ කරලා 4 වෙනි පාර වැඩ කරලා නැහැ ඉතින් 4 වෙනි පාර වැඩ කරනවා නම් මේ වගේම දැන් ට්‍රෙන්ඩ් ලයින් එක වැදින තව බලන්න ඩවුන් වෙන මොනව හරි තව ඔයාට සාධක තියෙනවා කියලා මේ මේක වැදුන පළියටම ට්‍රේඩ් දාන්න යන්න එපා තව මොනව හරි ඉන්ඩිකේටර්ස් ඔයා යොදා ගන්න ටෙක්නිකල් හෝ ඒ දේවල් ඉන්ඩිකේටර්ස් තව පොඩ්ඩක් දෙකක් තුනක් බලන්න ඇත්තටම ඩවුන් යනවා කියලා ඔයා ට්‍රෙන්ඩ් ලයින් එක විතරක් උපයෝගී කරගෙන ආ මෙතන තුන් පාරක් දැල දැන් හතර වෙනි පාරක් හිට කරේ මෙන්න මේක ඩවුන් යන්න තමා කියලා ට්‍රේඩ් දම සමහර විට ලොස් වෙන්න පුළුවන්. ඉතින් ඒක ට්‍රෙන්ඩ් ලයින් එකේවත් උගන්නපු කෙනාගේවත් මේ ලෝකෙ මේ ට්‍රෙන්ඩ් ලයින් හොයාගත් එක්කෙනාගේ තරද්ද නෙමෙයි. ඔයා මේ එක සාධකයක් විතරක් බලලා ට්‍රේඩ් කරන්න යන එක තමයි වැරද්ද. ඉතින් ඒකට අර තව මං කියන අර ඉන්ඩිකේටර්ස් යොදාගන්න ටෙක්නිකල් ඇනලිසිස් අනිවාර්යයෙන්ම යොදාගන්න මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් වලදී ට්‍රේඩ් කරද්දී අපි ඉස්සරහදී ඔය ටෙක්නිකල් ඇනලිසිස් වල බේසික් දේවල් කතා කරාට පස්සේ අපි ඉස්සරහදී කතා කරමු මේ ट्रेंड लाइन वाल कोहमदी स्ट्रैटी अदागे सपोर्ट सिस्टम वाले कोहमद अदागे मूवी एवरेज मेकतुरा इधन अभी ट्रेंड लाइन वाले ट्रेड करना हर मेथड मार्केट एनालाइज कर अभी निवर दीवर अदागर इट कल अभी अरे बिगिनर्स टू एडवांस लेवल दिन पड़ी त උඩට මම තේකින්ද මේ ඉස්සෙල් මේ වචන මොනවද මේව කොහොමද ඇඳගන්නේ මේ වලින් මොනවද කියන්නේ කියලා අපි ඉස්සෙල් ඉගෙන ගන්න ඕනේ මොකද මේ ස්ටෙප් බයි ස්ටෙප් ගන්න ඕනේ හින්දා ඉතින් ඒකින්ද අපි ඉස්සරහදී මේ ට්‍රෙන්ඩ් ලයින් වල
කොහොමද බ්‍රේක් අවුට් ෆේක් අවුට් පැටර්න් හරියටම හඳුනගන්නේ ඒවා අපි ඉස්සරහදි කතා කරන්න බලපරද නැති අපි ස්ටෙප් බයි ස්ටෙප් හිමින් 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 අඩියෙන් අඩිය පියවරෙන් පියවර යන්ති ඉතින් ට්‍රෙන්ඩ් ලයින් ගැන මට කියන්න තියෙන ඕන්න ඔය වගේ දෙයක් ඉතින් ඔගොල්ලන්ට මෙන්න මේ වගේ ටෙක්නිකල් ඇනලිසිස් ඒ වගේම අපි කලින් වීඩියෝ වල කතා කරා වගේ ට්‍රේඩින් සයිකොලොජි දේවල් සම්බන්ධව තවදුරටත් ඉගෙන ගන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න like කරන්න comment කරන්න ඉතින් මේ වගේ දේවල් ඉගෙන ගන්න කැමති යාළුවෙක් ඉන්නවා නම් අපේ channel එක share කරන්න ඒ වගේම තමයි ඕගොල්ලන්ට තවදුරටත් ට්‍රේඩින් ගැන knowledge එක ගන්න ඕන නම් මම පල්ලෙහා දාලා දෙන අපේ telegram channel link එක ඉතින් ඒකෙන් අපේ telegram channel එකට join වෙන්න පුළුවන් ඉතින් එහෙනම් ඔන්න අද අපි අපේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අද අපි ඔබෙන් සමු ගන්නවා ඔබ සැමට ජයග්‍රාහී දවසක් වේවා।